ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ගෝඨාභය රාජපක්ෂ මහත්තයට සහයෝගය දෙනවන්නම් මේ රටේ ජනතාවගේ ජනමතයට ගරු කරනවනම් සජිත් ප්‍රේමදාස මැතිතුමා සිදු කළ යුත්තේ ලබන සතියේම පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අපි ආණ්ඩුව යෝජනාවක් ගෙනාවොත් ඒ සඳහා එකඟතාවයක් පළ කරනවා කියන ප්‍රකාශය කිරීම. අන්න ඒක කරොත් විතරයි ඔවුන් ඔය කියන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා දෙන සහයෝගය සහ ජනතා මතයට ගරු කිරීම කියන වචනය යථාර්ථයක් බවට පරිවර්තනය වෙනවා. කළ යුතුව තියෙන්නේ අයවැයක් ගේන්න කියලා ආණ්ඩුවට බල කිරීමවත් ඕනෑම කාරණාවකදී ආණ්ඩුවට සහයෝගය දෙනවා කියන කාරණාවක් කියන එක නෙවෙයි, රට වෙනුවෙන් කල්පනා කරලා ජනතාවට ගරු කරලා ලබන සතියෙම අපි යෝජනාවක් ගේන්න අපිත් එක්ක එකග වෙලා ඒ සඳහා සහයෝගය ලබා දීම, ඒක තමයි රට වෙනුවෙන් කරන්න පුළුවන් හොඳම කාරණාව. නෑ, ඔබතුමා කියන කාරණාව මම බැහැර කරන්නේ නෑ. හැබැයි අපේ වැඩි විශ්වාසය තියෙන්නේ පැහැදිලි බහුතරයක් සමග අලුත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරලා ඒ සහන ජනතාවට ලබා දීම. දැන් අපි බැලුවොත් මේ රැකියා ලක්ෂයේ වැඩපිළිවෙල විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්ත අපේ සහෝදර සහෝදරියන්ට එතනදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතාම පැහැදිලිව උපදෙස් ලබා දීලා තියෙනවා. ඒකට හිමිකම්පාන එකක් තමයි මේ සාමාන්‍ය පෙළ හෝ සමත් නොවීම, අනික් කාරණාව දිලිඳු බවෙන් පෙළෙන. ඉතින් ඒ ඔබ ඔය කියන කාරණාව වෙනුවෙන් තමයි අපි මේ ගමන් කරමින් පවතින්නේ. අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාවට අද විශේෂයෙන්ම එවකට ආණ්ඩුව සහ අද විපක්ෂය මේ රට තුළ නිර්මාණය කරපු පරිසරය එතරම් සුදුසු පරිසරයක් නෙවෙයි. ඉතින් ඒ සම්බන්ධයෙන් ඒ අනුමැතිය දීපු පාර්ලිමේන්තුවත් එතකොට සුදුසු පාර්ලිමේන්තුවක් නෙවෙයි රට පාලනයට. ඒ හින්දා අපේ ප්‍රධාන ඉලක්කය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මාර්තු මාසේ පාර්ලිමේන්තුව විසිරුවා හැරියට පස්සේ මම දැක්කා මීට පෙර මාර්තු මාසේ පළවෙනි සතියේ පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් අප්‍රේල් මාසේ අග සතියේ මහ මැතිවරණයක් පවත්වන්න පුළුවන් කියලා මැතිවරණ කොමිසමේ සභාපතිතුමා නිවේදනයක් නිකුත් කරලා තිබ්බා. ඒ අනුව අලුත් ජනවරමක් එක්ක පැහැදිලි බහුතරයක් එක්ක පාර්ලිමේන්තුවක් මෙහෙවීම තමයි අපේ බලාපොරොත්තුව. එහෙම නැතුව එක එක්කෙනාගේ කොන්දේසි වලට යටත් වෙලා පාර්ලිමේන්තුවට අනපනත් ගේන්න වයවැය ගේන්න අපි සූදානම් වෙන්නේ නැහැ. නෑ නෑ, විශ්වාසය තියන්න පුළුවන්. අපි ඒ වෙනකොට ජීවන වියදම පාලනය කරලා ජනතාවට අවුරුදු පහකට පස්සේ සතුටෙන් සිංහල දමිළ අලුත් අවුරුද්ද සමරන අවස්ථාවක් අපි නිර්මාණය කරනවා. එක පැත්තකින් ආර්ථික වශයෙනුත් අනික් පැත්තෙන් ආරක්ෂිත රටක් හැටියට. නෑ නෑ, අපි ආණ්ඩුව ගන්න අමතක කරන්න එපා. අපේ ජනාධිපතිතුමා දැන් පත් වෙලා ඉවරයි. පාර්ලිමේන්තුව විසිරුවා හැරියත් ජනාධිපතිතුමා ඒ අවශ්‍ය තීන්දුව අරගනි. මොකද මේ පහුගිය රජය අපිට සංසන්දනය කරන්න එපා. එතන බරපතල බලාරගලයක් තිබ්බා. අගමැති ජනාධිපති ජනාධිපතිතුමා ඉන්න පක්ෂයත් අගමැති ඉන්න පක්ෂයත් දිගින් දිගටම හැප්පුණා. හැබැයි අපේ එහෙම තත්ත්වයක් නිර්මාණය වෙලා නැහැ. ජනාධිපතිතුමායි අගමැතිතුමායි පැහැදිලි දැක්මක් එක්ක වැඩ කටයුතු කරනවා. ප්‍රමිසුති. Breaking.lk